ලංක සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සියට් කාර් රේඩියල්ස් The road is yours. ඒ ත්‍රිකුණාමලයේ චීන වරාය ගුවන් හමුදා විද්‍යායතනයේ පැවති උත්සවයක් අමතමින් අලමුෙම්ම ඔබ ව්‍යවස්ථාව ආරක්ෂාන්ට කැපී සිටිනවා. ඒක කිසි විටක අමතක කරන්න එපා. මේ ජන රජයේ ස්ථාවරභාවයේ ආරක්ෂාව තිබෙන්නේ ඔබේ ඒ යුතුයකම් ඉෂ්ට කරනකොට. ඒ නිසා ඒක ප්‍රජා පළවෙනි කාර්යය හැටියට සැලකන්න. නිලධාරියෙක් හැටියට ඔබේ හැම වගකීමක්ම ඉෂ්ට කරන්න. නායකත්වය දෙන්න. පසුබට වෙන්න එපා. පැත්තකට වෙන්න එපා. ප්‍රශ්නයක් ඇති වුණාම අයින් වෙන්න එපා. Tamanta වගකීමක් තියෙනවා නම් ජන රජයේ වෙනුවෙන් ඒ වගකීම බය නැතුව ඉෂ්ට කරන්න. ඒකයි ඔබේ යුතුයකම්. ඔබට තියෙනවා මේ රජය අභ්‍යන්තර හා විදේශ සතුරන්ගෙන් ආරක්ෂා කරන්න. අභ්‍යන්තර වශයෙන් අද අපේ රට ආර්ථිකය, සමාජ ක්‍රමය, දේශපාලන ක්‍රමය කඩාවැටුණු අවස්ථාවකින් ඉදිරියට එනවා. අපිට ආපහු යුගයට යන්න බැහැ. ඒ නිසා මෙතන ඉඳන් අපි ඉදිරියට යන්න ඕන. අපි ඉදිරියට යන්න නම් රටේ විශාල නවීකරණයක් සිදු වෙන්න ඕන. සීග්‍රෙන් දියුණු වෙන ආර්ථික පරිවර්තනයක් සිදු වෙන්න ඕන. අපිට නොදියුණු රටක් හැටියට තව අවුරුදු 75ක් යන්න බැහැ. හැම අවස්ථාවෙම රටේ නීති ආරක්ෂා කරන්න ව්‍යවස්ථාව අනුව වැඩ කටයුතු කරන්න ඒ වගේම රටේ ස්ථාවරභාවය ඇති කරන්න ඒ ක්‍රමවේදයෙන් තමයි රටක් දියුණු වෙන්න පුළුවන් අපි අද බලන්නේ අපේ රට සතුරු වදුරෙන් ආරක්ෂා කරන පමණක් නෙමෙයි අද තියෙන ජාත්‍යන්තර දේශපාලනයේ අනුව අපේ කලාපයේ අපේ ලෝකයේ සාමය ස්ථාවරභාවය ආරක්ෂා කරන්න සාමය ස්ථාවරභාවයට ඇත්ත වශයෙන්ම හානියක් වෙනවා නම් අනතුරක් වෙනවා නම් ඒක අපේ රටට වෙන අනතුරක් අපි සියලු දෙනාම තනි තනිම ලෝකේ ජීවත් වෙන්නේ නැහැ හැම රටක්ම අත්වැල් බැඳගෙන යන්න තිබෙන ඒ නිසායි සාමය ආරක්ෂා කරන්න උවමනයි අපේ යුතුයකමක් තියෙනවා ඒට එකතු වෙන්න ලංකාව වගේ රටක් යුද්ධයක් කළා පළපුරුදු තියෙන රටක් පැත්තකට වෙලා යන එකෙන් අපි යුතුයකම අපි ඉෂ්ට කරන්නේ නැහැ ඒ නිසායි වැඩ කටයුතු වලට අපිට එදෙන්ට තියෙනවා නම් අපේ ත්‍රිවිධාම දෙන්න උවමනා නම් ඒ ගැන අපි රටක් හැටියට එතෙන්ට මැදිහත් වෙන්න ඕනේ අපි විශේෂයෙන්ම කාලයකට ඉස්සෙල්ලා මාලි රාජ්‍යයේ ඒ රටේ ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරන්න අපි කැප වුණා අපි කරපු වැඩ කටයුතු අනික් අය අගය කරා අද රතු මොහොතේ අපේ ආර්ථික ඓතිහාසිකම් වලට හානියක් වෙනවා නම් ඒව ආරක්ෂා කරන්නත් අපි කැප වෙලා තියෙනවා අනාගතයේ තේ නිසා අපි සූදානම් වෙන්න ඕනේ අපේ කලාපයේ සාමය ප්‍රශ්නයක් තිබෙනවා නම් ලෝක සාමයට ප්‍රශ්නයක් තිබෙනවා නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් ඒ වගේම ඌවමනායේ සහයෝගය ලැබලා දෙන්න එහෙනම් ලෝක සාමයත් ස්ථාවරභාවයත් අපේ රටේ සාමයත් ස්ථාවරභාවයත් දෙකම ආරක්ෂා කරන්න තියෙනවා ගුවන් හමුදා නිලධාරීන් විසිර යාම වෙනුවෙන් පැවති මෙම උත්සවයේදී 58 දෙනෙකු අධිකාරියට පත් කෙරුණා. ගුවන් හමුදා විසිර යාමේ පෙරපාලියක් මෙලෙස රාත්‍රී කාලයේ පැවැත්ුණේ ඉතිහාසයේ පළමු වරටයි. තූර්ය වාදන සංදර්ශන, පැරෂුට් සංදර්ශන සහ සංස්කෘතික අංග ඇතුළු විශේෂාංග රැසකින් උත්සවය වර්ණවත් වුණා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශය කලබන වුවත් සලකුණ News First YouTube චැනලය අදම සබස්ක්‍රයිබ් කරන්න News First ජනතාව සමඟ